තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුරෙන් 13 වෙනිදා ඉවත්වන බව කලින් ප්‍රකාශ කළද ඒ මහතාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යාමට ගුවන් යානයක ආසන වෙන් කරවා ගැනීමේදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඔහුගේ ඉල්ලා අස්වීම ඊයේ දිනේ දක්වා කල් ගියා කෙසේ වෙතත් ඊයේ රාත්‍රී අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබුණා ඒ පිළිබඳව කතානායකවරයා අද පෙරවරුවේ මෙලෙස නිවේදනය කළා 20/22 ජූලි මාස 14 වන දින සිට ජනාධිපතිවරයා නීත්‍යානුකූලව ඉවත් වී ඇත මෙතැන් පටන් නව ජනාධිපතිවරුක තෝරාපත් කර ගැනීමේ විවස්ථාමය ක්‍රියාදාමයේ අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ බලතල කාර්ය සහ කාර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා විවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම ඉතා ඉක්මනින්ම සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි එබැවින් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට පරිම සහයෝගය ලබා දෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් ආරක්ෂක ශාන්සි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි විශේෂයෙන්ම අපේ රටේ ගෞරවනීය හා ආදරණීය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම සඳහා සහභාගී වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදා කර දෙන ලෙසයි. එවැනි සාමකාමී වාතාවරණයක් තුළ සියලු වගකීවුත්තන්ගේ සහයෝගය ඇතුව දින 7ක් පැණි කෙටි කාලයක් තුල සියලු වගකීවුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම ක්‍රියාදාමය අවසන් කිරීමට මා බලාපොරොත්තු වෙමි. ඒ අනුව මෙම 16 වනදා පාර්ලිමේන්තුව රැස් වන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසත් මෙයින් දැනුම් දෙමි. මේ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ විහිසුණු යුදබිමේ රණවිරුවෙකු ලෙසත් රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා මෙන්ම මෙරට ජනාධිපතිවරයා ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටු කළ සේවයට සිය පක්ෂයේ ආචාර්ය පුද කරන බවයි. අනාගත පුරවැසියන්ගේද හෘද සාක්ෂිය තුලින් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි අවංක මිනිසෙකුගේ වටිනාකම පිළිබඳ සංවාදයක් නියත වශයෙන්ම නිර්මාණය වනු ඇති බවත් එහි දැක්වෙනවා. සිය දුරෙන් අඩක කාලයක් ඉතිරිව තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම සිදු කර ඇති බව දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට කිසිදු විධායක ජනාධිපතිවරයෙකු සිය දුරකාලය නිමවීමට පෙර බලය අතහැර ගොස් නොමැති බවත් පෙන්වා දෙනවා. එය දුෂ්කර තීරණයක් වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා එම අසීරු තීරණයට එළඹ ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරන්නේ රජයට එරෙහිව විරෝධතාවයන් මතුවූයේ දීර්ඝ කාලයක පටන් පැවත ආ ඩොලර් අර්බුදයේ හේතුවෙන් සෑම ක්ෂේත්‍රයකම ඇති වූ ආර්ථික දුෂ්කරතා නිසා බවයි.